මොකද්ද මේ හැමෝම හොයන අයන්ඩෝ? This is the Iron Dome, the world's very first combat-proven defense system for intercepting rockets launched by nearby enemies. A keystone of the Israeli Air Force's defense capabilities. හොඳයි, අපි මේ යක්ෂ ආයුධය ගැන මෙහෙම විශ්ලේෂණයකට එමු. පොඩ්ඩක් ඉන්න, අපි ඊට කලින් මේ වීඩියෝ ටික බලන ඉඳුරු යාළුවනේ. යාලුවනේ මේ තමයි ඊශ්‍රායලයේ යුධ විශේෂඥයන් විසින් තම රටේ සිවිල් පුරවැසියා මෙන්ම සියලුම සතා සීපාව ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය. යකඩ බුබුලු ආවරණය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පද්ධතියේ ඔයාලට කියන්න අන් රටවල ඇති ආරක්ෂණ පද්ධතිවලට වඩා විශේෂත්ව ගුණාංග කිහිපයක් තියෙනවා. ඒ තමයි දවල් රෑ සැඩ සුළඟේ මහ වැස්සේ මෙන්ම ඕනෑම අවස්ථාවකට සරිලන පරිදි තම රටට බාහිරින් පැමිණෙන ඕනෑම සතුරු ඉලක්කයකට නොබියව මුණදී ඒවා සියල්ල සුණු විසුණු කර දමන්න ඊශ්‍රායලය වටා ස්ථාපිත කර ඇති කෙටිදුර සහ මැදිදුර මිසයිල රාශියකින් සැදුම්ලත් අවශ්‍ය ඕනෑම තැනකට ප්‍රවාහනය කළ හැකි අවකාවකුවද ගෙන යා හැකි අධිතාක්ෂණික අභිපද්ධතියයි. යාළුවනේ, ඔයාලා දන්නවද මෙම අයන් ඩෝම් පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි රේඩාර් පද්ධතිය. ඒ කියන්නේ බාහිරින් පැමිණෙන චලනය වන ඕනෑම වස්තුවක් පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකි අයුරින් අධිතාක්ෂණික මෙවලම් යොදාගෙන නිර්මාණය කර ඇති පද්ධතිය. දෙවැනි කොටස තමයි මොබයිල් කන්ට්‍රෝල් යුනිට්. ඒ කියන්නේ තුන්වැනි කොටස වන ලෝන්චය කොටස පහසුවෙන් එහාට මෙහාට ගෙන යා හැකි මෙන්ම එම ලෝන්චය කොටසට අවශ්‍ය තවත් තාක්ෂණික උපකරණ රාශියක් ස්ථාපිත කොට ඇති ජංගම රථයයි. දැන් අපි බලමු මෙම කොටස් වලින් ප්‍රධානතම කොටස වන තුන්වෙනි කොටස ලෝන්චර් එක ගැන. රේඩාර් යන්ත්‍රය ආධාරයෙන් ලබා ගන්නා ඉලක්කපත නිවැරදිව හඳුනාගෙන ඒ දෙසට මිසයිල විදීම මෙම ලෝන්චර් කොටස මගින් සිදු කරනවා. ඒ වගේම මෙම කොටස එහාට මෙහාට ගෙන යාම සහ සම්පූර්ණ පාලනය මොබයිල් කන්ට්‍රෝල් යුනිට් එකෙන් තමයි සිදු කරන්නේ. දැන් අප බලමු යාළුවනේ, මෙම අයන් ඩෝම් පද්ධතිය සඳහා භාවිතා කරන මිසයිලයක විස්තර කිහිපයක්. මිසයිලයේ දිග මීටර් 3යි. විෂ්කම්භය සෙන්ටිමීටර් 16යි. මිසයිලයේ බර කිලෝ 90යි. හිතා ගන්නවත් පුළුවන්ද යැවිය හැකි දුර කිලෝමීටර් 70යි. එක් මිසයිලයක් සඳහා වැයවන පිරිවැය ඇමරිකන් ඩොලර් ලක්ෂයයි. කිලෝග්‍රෑම් 11ක පුපුරණ ද්‍රව්‍ය මේකේ තියෙනවා. අවසාන වශයෙන් යාළුවනේ, මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ අපි දියුණුයි අපි දියුණුයි අපි තමයි කෙරුමෝ කියලා හිතන් ඉන්න රටවල් හැමදාම තම තමන්ගේ අවි ආයුධ හදාගත්තේ හමුදා පුද්ගලයින් කණ්ඩායමක් විනාශ කරන්න. ඒ කියන්නේ පුද්ගල ආවරණයක් විනාශ කරන්න. නමුත් ඊශ්‍රායල් ජාතික යුද විශේෂඥයෝ හිතුවේ ඊට වැඩිය වෙනස් දෙයක්. ඒ මොකද්ද කියලා කියන්න පුළුවන්ද? ඒ තමයි තමන්ගේ රටේ කුරා කූඹියෙකුටවත් හානියක් නොවී ඔවුන් බේරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදී ලෙසත් බුද්ධිමත් ලෙසත්
කටයුතු කර තිබෙන්නේ කවුරුන්ද? තවකෙකුගේ වටිනා ජීවිතය අහිමි කිරීමට පෙර තමන්ගේ රටේ සිටින තිරිසන් සත්වයාගේ හෝ ජීවිතය බෙරා ගැනීමට මාර්ගයක් තමයි ඔවුන් සිටුවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙම යකඩ බුබුලු ආවරණය හෙවත් අයන් ඩ්‍රෝම් පද්ධතිය නිර්මාණය වන්නේ. ඉතින් යාළුවනේ මේ මම අක්කපු අදහස ගැන ඔයාලගේ අදහස් මොනවද? අනිවාර්යෙන්ම ඒ ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තව මගේ වීඩියෝ එකේ තව මොන හරි අඩුපාඩු තියෙනව නම් ඔයාලා ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අනිවාර්යෙන්ම ලයික් වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ජය වේවා.